ජනාධිපති වරණයට සියල්ල සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් මැතිවරණ කොමිෂන් සභාවේදී අද පැවැත්වුණා. මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක සහ මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන්ශ්‍රී රත්නායක යන මහතුරුන් මෙහිදී කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා. පෝස්ටර් ව්‍යාපාරයක් ලංකාව පුරාම ප්‍රසිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඡන්දදායකයාට ඡන්දය දෙන ක්‍රමය, ඡන්දපොලට ඡන්දය පාවිච්චි කිරීම සඳහා යනකොට රැගෙන යන්න ඕනන්නේ මොනවද, ඒ වගේම ඡන්දය භාවිතා කිරීම සඳහා වළංගු හැඳුනුම්පත් මොනවද, ඒ වගේම ඡන්ද මධ්‍යස්ථානයකදී නොකළ යුතු ක්‍රියා මොනවද, අපි ආබාධිත සහ අනිකුත් ඡන්දදායකයන් සඳහා යොදලා තියෙන පහසුකම් මොනවද, කොයි ආකාරයෙන්ද ඒ අය කටයුතු කළ යුත්තේ කියන ඒ වැඩපිළිවෙල පිළිබඳව ඡන්දදායකයා කළ යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව ඡන්දදායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. අද මධ්‍යම රාත්‍රී 12න් පසු ආරම්භ වෙනවා නිහඬ කාලය. ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දේ භාවිතා කිරීම සඳහා නිල ඡන්ද දැනීම්පත තිබීම වැදගත්. හැබැයි යම් ලෙසකින් ඔබට නිල ඡන්ද දැනීම්පත ඔබට රැගෙනීමට නොහැකියාවක් වුණොත් ඒ සම්බන්ධයෙන් ගැටලුවක් වෙන්නේ නැහැ. ඔබට ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද දැමීමේ හැකියාව තියෙනවා. හෙට සහ අනිද්දා කියන මේ දිනවල ඔබගේ ප්‍රදේශයේ උපතපල් කාර්යාලය තුල ඔබට මෙතෙක් ගෙදෙට්ට නොලැබිච්ච උපතපල් නිල ඡන්ද දැනීම්පත ඔබට ගිලා රැගෙන එන්න පුළුවන්. ඒක භාවිතා කරන්න මොනෑම කාරණාවක් නිසා ඔබට ඔබගේ නිල ඡන්ද දැනීම්පත ලබා ගන්න හැකියාවක් නොලැබුණොත් කිසි ගැටලුවක් නැහැ. ඔබගේ ඔබ සුපුරුදු ඡන්ද භාවිතා කරන ස්ථානයේ ඔබේ ඡන්දය ලකුණු කිරීමේ හැකියාව තියෙනවා. මේක මම වළංගු කියන එක විශේෂයෙන් සඳහන් කරනවා. මේ වන විටත් ඔබට මේ භාවිතා කළ හැකි මට්ටමේ නීත්‍යානුකූල අයිතියක් තියෙන දෙයක් විය යුතුයි. වළංගු රියදුරු බලපත්‍රය, වළංගු විදේශ ගමන් බලපත්‍රය, පුද්ගලයාගේ දෙපාර්තමේන්තුව නිකුත් කරනවා, පූජ්‍යපක්ෂ සදා නිකුත් කරන අන්නේ හැඳුනුම්පත භාවිතා කරන්න පුළුවන්. ඒත් සමග විශ්‍රාමික හැඳුනුම්පත ඔබට භාවිතා කරන්න පුළුවන්, වැඩිහිටි හැඳුනුම්පත ඔබට භාවිතා කරන්න පුළුවන්. ආබාධ ඡන්දදායකයන් සඳහා මෙතන කමිෂන් සභාව නිකුත් කරන තාවකාලික හැඳුනුම් පතක්, ඒ වගේම මේ කිසිදු හැඳුනුම් පතක් නොමැතිනම් ඔබට වසමේ ග්‍රාම නිලධාරීවරයා හරහා නිකුත් කරන ලබන මෙතන කමිෂන් සභාව නිකුත් කරන තාවකාලික හැඳුනුම් පත ලබා ගන්න පුළුවන්. මේ හැඳුනුම් පත් වර්ගයේ කුමක් හෝ රැගෙන ඔබ යා යුතුයි මේ ඡන්දයේ සලකුණු කිරීම සඳහා. ලංකාවේ තියෙන අනිකුත් මැතිවරණ ක්‍රමවලට වඩා වෙනස් ආකාරය තමයි මේ මැතිවරණයේ ඡන්දයේ සලකුණු කිරීම සිදු කරන ලබන්නේ. ඔබ දන්නවා අපේ සෑම මැතිවරණයකම ඡන්දයේ සලකුණු කිරීම සඳහා අපි යොදා ගන්නේ කතරේ ලකුණ. එතන මේ මැතිවරණය ගත්තොත් ජාතිරය තෝරාපත් කරගෙන මේ ඡන්දයේ සම්පන්ත 181 අංක 15 දරන පන්තර අනුකූලව ගත්තොත් එම මෙහි ඡන්දයේ සලකුණු කිරීම සඳහා අරාබි ලකන් 1 කියන ඉලක්කමත්, ඒ වගේම මනාප සඳහා අරාබි ලකන් 2 සහ 3 කියන අංකත් භාවිතා කරන්න පුළුවන්. යම් කෙනෙකුට තමන්ට අවශ්‍ය වන්නේ ඡන්දය පාවිච්චි කිරීම නම් ඔහුට පුළුවන් ඊට අමතරව කතරේ ලකුණු පාවිච්චි කරන්න පුළුවන්. යම් කෙනෙකුට මනාප ලකුණු එකට අවශ්‍ය වන්නේ නම් අනිවාර්යයෙන්ම ඔබ අරාබි ලකන් 1 2 සහ 3 භාවිතා කළ යුතු බව සඳහන් කරන්න ඕනේ. මේන් බැහැරව ලකුණු කරන මොනෑම දෙයක් තිබුණොත් ඒක ප්‍රතික්ෂේප ඡන්දයක් වීම තමයි සිදුවන්නේ. මේ අතර ජනාධිපති වරණයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සූදානම් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ඒ සඳහා වන සූදානම පිළිබඳ නිරීක්ෂණයට කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජානක් කුමාර මහතාද පැමිණ සිටියා.